දිනේෂ් ගුරුවර්ධන මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා වෛද්‍ය ශිෂ්‍යෝ සාකච්ඡාවකට ගිය වෙලාවේ බහරදුන්න කියලා. පොළු අරගෙන සාකච්ඡාවල් වල සිද්ධා තියෙනවද? ඔය පෙරටුගාමේ කල්ලි. පෙරටුගාමේ පක්ෂියට රටේ බලවේගයක් තියෙනවද බං අහන්නේ? සමහර අය ඉන්නවා විශ්වවිද්‍යාලයේ අවුරුදු 9ක් ඉගෙනගෙන. අර ලහිරු විජේසේකර කියන පුද්ගලයා කසාදම් බදලා ළමයිත් ඉන්නවා. අවුරුදු 9ක් විශ්වවිද්‍යාලයේ අවුරුදු 22යි. මේක බිස්නස් එකක් කරගෙන මේගොල්ලෝ. ඇයි මේ වෛද්‍යවරු ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් අඳුරට විරුද්ධ? මොකද මේ දොස්තරවරු තමයි පිටරට තියෙන වෛද්‍ය විද්‍යාලවලට ශිෂ්‍ය වරින් මේගොල්ලෝ. මහා පරිපාටි ජාවාරමක්. මේ අතර මහනුවරදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතාද සයිටම් වෛද්‍ය විද්‍යාලය පිළිබඳව අදහස් පළ කළා. මේ සයිටම් ප්‍රශ්නේ දැන් කොයිතරම් පරණද? ගිය රජය විසින් ආරම්භ කරපු පළියට ඒ ප්‍රශ්නේ එලෙසම තියන්න දෙන්න හැකියාවක් නැහැ. මේ රජය බලයට පත් වුණාට පස්සේ මේ රටේ විසඳපු එකම ප්‍රශ්නේ මොකක්ද? පවර ගන්නව නම් පවර ගන්න ඕනේ, මේක දෙනව නම් දෙන්න ඕනේ, මේක මොකක් හරි කරලා මේක විසඳීමේ වගකීම තියෙන්නේ රජයට. මේක මේ පහුගිය රජයේ ප්‍රශ්නයක්. ඒ නිසා අපිට කරන්න දෙයක් නැහැ කියලා අත සෝදා ගැනීමට හැකියාවක් නැහැ. වෛද්‍යවරු වර්ජනය කරපුවාම මේ ඇමතිවරුන්ට බෙහෙත් නැති වෙන්නේ නැහැ නේ. යාලා බෙහෙත් ගන්න සිංගප්පූරුවේ. හමුදාවත් එක්ක හැප්පෙනවා, හාමුදුරුවොත් එක්ක හැප්පෙනවා. ඒ මදිවට අවසානයේ රටට කීර්තියක් ගෙනත් දෙන ක්‍රිකට් කණ්ඩායමත් එක්කත් හැප්පෙනවා.